කොළඹ අද කතා කරන්න යන්නේ මුදල් රෙගුලාසි පසුගිය විභාග ප්‍රශ්න අංශයෙන් කොටස් කිහිපයක් කතා කරන්න යන්නේ පොඩි වීඩියෝ එකක් අත්තිකාරම් ගිනු වල දෙවෙනි කොටස මේ දවස්වල හදමින් තියෙන්නේ ඒකත් ළඟදිම අප්ලෝඩ් කරන්න බලමු මුදල් රෙගුලාසි පසුගිය විභාග ප්‍රශ්න අංශයෙන් අපි කතා කරනකොට අපි කලින් මේ වගේ වීඩියෝස් දෙකක් කතා කරලා තියෙන මුදල් රෙගුලාසි වල පසුගිය විභාග ප්‍රශ්න අංශයෙන් මේ වගේ තමයි පහතේ දුඹල වෙනස කුමක්දයි පැහැදිලි කරන්න. පහතේ දුඹල වෙනස කුමක්දයි පැහැදිලි කරන්න. මෙතනදී අග්‍රිම සීමාව අග්‍රිම ගිණුම. හානි යටතට ගැනෙන අලාභ හානි, හානි යටතට නොගැනෙන අලාභ හානි. තක්සේරු නිලධාරිය එකතු කිරීමේ නිලධාරිය. මේ දුඹල වෙනස කුමක්ද කියලා පැහැදිලි කරන්න යන්නේ. පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙන්නේ නමුත් අවබෝධ කරගන්න එක හොඳයි අපිට ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට බලමු අග්‍රිම සීමාව අග්‍රිම ගිනුම අග්‍රිම සීමාව මුදල් වර්ෂය සඳහා දෙපාර්තමේන්තුවල වියදම් දැරීම සඳහා භාණ්ඩාගාරයේ විසින් අග්‍රිම අධිකාරී බලය යටතේ නිකුත් කරන මුදල් ප්‍රමාණයට අපි කියනවා අග්‍රිම සීමාව කියලා. එක එක මුදල් වර්ෂ සඳහා දෙපාර්තමේන්තුවට වියදම් දරන්න භාණ්ඩාගාරය විසින් යම් කිසි මුදල් ප්‍රමාණයක් නිකුත් කරනවා. ඒකට අපි කියනවා අග්‍රිම අධිකාරී බලය කියලා. අග්‍රිම සීමාව කියලා. ඒක නිකුත් කරන්නේ අග්‍රිම අධිකාරී බලය යටතේ. අග්‍රිම ගිණුම කියන්නේ භාණ්ඩාගාරය විසින් එක් එක් වැය ශීර්ෂවලට ලබා දුන් අග්‍රිම මුදල් සහ ඒ යටතේ දරන ලද වියදම දක්වන ගිණුම. අග්‍රිම සීමාව කියන්නේ භාණ්ඩාගාරයේ විසින් අග්‍රිම අධිකාරි බලය යටතේ නිකුත් කරන මුදල් ප්‍රමාණය දෙපාර්තමේන්තුවකට. අග්‍රිම ගිණුම කියන්නේ භාණ්ඩාගාරයේ විසින් එක් එක් වැය ශීර්ෂවලට ලබා දුන් අග්‍රිම මුදල් සහ ඒ යටතේ දරන ලද වියදම දක්වන ගිණුමට තමයි අපි කියන්නේ අග්‍රිම ගිණුම කියලා. ආදායම් සහ වියදම් වගේ ගිණුම. අග්‍රිම සීමාව වර්ෂයේ මුලදී තීරණය කරන්නේ මේ ප්‍රමාණය තමයි අග්‍රිම සීමාව කියන එක. අග්‍රිම ගිණුම එක් එක් මාසය අවසානයේදී සකස් කරගන්න. මාසය අවසාන වෙනකොට වියදම් ප්‍රමාණය සහ ලැබුණු මුදල් ප්‍රමාණය සකස් කරගන්න අග්‍රිම ගිණුමේදී. අග්‍රිම සීමාව වර්ෂයේ මුලදී තීරණය කරනවා. අග්‍රිම සීමාවේ ඉතුරු වන මුදල් සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් නොකෙරේ. ඉතුරු වෙන මුදල් සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් නොකෙරේ. අග්‍රිම ගිණුමේ ඉතුරු ශේෂය වර්ෂයේ අවසානයේදී භාණ්ඩාගාරයේ වෙත පියවීමට කටයුතු කරනවා. අග්‍රිම ගිණුමේ යම් කිසි ශේෂයක් ඉතුරු වුණා නම් වර්ෂයේ අවසානයේදී භාණ්ඩාගාරයේ වෙත පියවන්න අවශ්‍ය වෙනවා. භාණ්ඩාගාරය සහ දෙපාර්තමේන්තු පොත්වල පවත්වාගෙන යා යුතු ගිණුමකි. භාණ්ඩාගාරයේ අග්‍රිම ගිණුම පවත්වාගෙන යනවා දෙපාර්තමේන්තුවේ පොත්වලත් අග්‍රිම ගිණුම පවත්වාගෙන යනවා. අග්‍රිම සීමාව සහ අග්‍රිම ගිණුම පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. හානි යටතට ගැනෙන අලාභ හානි, හානි යටතට නොගැනෙන අලාභ හානි. හානි කියන්නේ මොනවාද? ඒ කියන්නේ අලාභ හානි විදිහට අපි සැලකෙන හානි සහ හානි නොවන අලාභ හානි. හානි කියන්නේ මුදල්, මුද්දර, ගබඩා, බාණ්ඩ වගේ රජයේ දේපල භෞතික වශයෙන් නැතිවීම හා හානි වීම. මුදල්, මුද්දර, ගබඩා වගේ රජයේ දේපල භෞතික වශයෙන් නැතිවීම හා හානි වීමට අපි කියනවා හානි කියලා. මේවා රජයේ දේපලක් නොවුනත් රජයේ භාරයේ පවතින මූල්‍ය වටිනාකමක් ඇති දේපල වෙන්න පුළුවන්. රජයේ දේපලක් නොවුනත් රජයේ භාරයේ පවතින මූල්‍ය වටිනාකමක් ඇති දේපල නැතිවීම හා හානිවීම හානි යටතට ගන්න පුළුවන්. රජයේ නිලධාරීන්ගේ නොසලකිල්ල, අපරික්ෂාකාරී බව, ප්‍රමාදය හෝ අතපසු වීම නිසා සිදුව ඇති අලාභ හානි වලට වන්දි වශයෙන් දරන ලැබෙන වියදමක් හානි විදියට ගන්න පුළුවන්. අයකර ගැනීමට කටයුතු කරන හානිය අයකර ගන්න හානි සම්බන්ධ කිසියම් නිලධාරියෙක් ඉන්නොත් අපේ නිලධාරියෙන් ඒ හානිය අයකර ගන්නවා.
මුදල් රෙගුලාසි 104 යටතේ කටයුතු කරන්න ඕන. මුදල් රෙගුලාසි 104 යටතේ කටයුතු කරනකොට මේවට සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා. මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරලා තිනා එකක් බලන්න කියලා කියනවා. හානි නොවන ඒව ගැන කතා කරද්දී රජයේ අත්තිකාරම් දිනු කටයුතු වල මිල හා වාණිජ ව්‍යාපාර වල භෞතික පාඩු. අපි අත්තිකාරම් දිනු ගැන කතා කරලා තිනා ඒකේ වීඩියෝ එකක් බලන්න. රජයේ අත්තිකාරම් දිනු කටයුතු වල මිල හා වාණිජ ව්‍යාපාර වල භෞතික පාඩු හානි නොවන යටතේ තමයි කරන්නේ. स्वाभाविक आपदा हेतु पालम बोक वगे दिवाल्य नवे හානි නොවන ලාභාන අය කර ගැනීමට අවශ්‍ය වෙන්නේ මොකද අත්තිකාරම් ගිණුම් කටයුතු වල මිල හා වාණිජ ව්‍යාපාර වල භෞතික පාඩුවක් ඇතුන්ට අපිට අය කරගන්න වෙන්නේ අවශ්‍ය නැහැ. ස්ථාවරවත්කම් සේවනොත් ඒක අය කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අය කරගන්න අවශ්‍ය නොවන නිසාම මුරේ 104 යටතේ කටයුතු කළ යුතු නොවේ. අය කරගන්න අවශ්‍ය නම් අපි ඒක අය කරගන්නේ මුරේ 104 යටතේ. ඒවට එක එක සීමාවන් තියෙනවා, අය කරගත යුතු ප්‍රමාණයන් තියෙනවා, අය කරගත යුතු ආකාරය තියෙනවා. මේකට සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා. කලින් තිබුණු සීමා නෙමෙයි දැන් තියෙන්නේ. ඒ ටිකත් බලන්න මම වීඩියෝ එකේ ඉදිරිපත් කරලා තියෙනවා. තක්සේරු නිලධාරියා සහ එකතු කිරීමේ නිලධාරියා. තක්සේරු නිලධාරියා කියන්නේ එයාගේ කාර්යභාරය තියෙන තක්සේරු නිලධාරියා කියන්නේ රාජ්‍යයට අයවිය යුතු මුදල් එකතු කිරීම නෙමෙයි. එකතු කිරීම සහ කියලා තිනවා රාජ්‍යයට අයවිය යුතු මුදල් ගණනය කිරීම සහ. මෙතන එන්න එකතු කිරීම නෙමෙයි ගණනය කිරීම සහ එම මුදල් අය කරගත යුතු පුද්ගලයන් නිශ්චය කිරීම. රාජ්‍යයට අයවිය යුතු මුදල් එක ගණනය කිරීම සහ එම මුදල් අය කරගත යුතු පුද්ගලයන් නිශ්චය කිරීම තක්සේරු නිලධාරියාගේ කාර්යභාරය. එකතු කිරීම කරන්නේ එකතු කිරීමේ නිලධාරි. මම හිතනවා මේක වැරදුන එකෙන් ඕගොල්ලන් එක හොඳින්ම අවබෝධ වෙන්නේ නැති කියලා. මෙතන ඉන්නවනේ තක්සේරු නිලධාරියාගේ කාර්යය රජයට අයවිය යුතු මුදල් ගණනය කිරීම. ඒ වගේම තමයි නීති රීති රෙගුලාසි වලට අනුව අයවිය යුතු මුදල් ගණන තීරණය කරනවා. තක්සේරු කිරීම රජයට අවාසි හෝ පාඩු නොවන ලෙස කළ යුතුය. आर्थिक तत्व तत्व सलखिलटगिन पवतन गास्तु समालोचने प्रतिशोधन कलयुतुवे पवत्न आर्थिक तत्व विनत्व सलखिलट अरगिन तमय पवतन गास्तु समालोचने करि प्रतिशोधने करि करोधारिया एक निरधारी එකතු කිරීමේ නිලධාරියාගේ කාර්යභාරය තමයි තක්සේරු කරන ලද මුදල එකතු කිරීම. තක්සේරු නිලධාරියා කරන තක්සේරු කිරීම සහ ඒක අය කරගන්න ඕන පුද්ගලයන් නිශ්චය කිරීම. එකතු කරන්නේ එකතු කිරීමේ නිලධාරියා. නීති රීති වලට අනුව තක්සේරු කරන මුදල එකතු කිරීමට හා හිඟ ශේෂයන් අය කර ගැනීම පිළිබඳව කටයුතු කරන්න ඕන. මෙතමයි නීති රීති වලට අනුව තක්සේරු කරන මුදල එකතු කිරීමට හා හිඟ ශේෂයන් අය කර ගැනීමට කටයුතු කරන්නේ. ඊළඟට එකතු කිරීමේ ප්‍රගතිය දිනපතා ගණන් දීමේ නිලධාරියාට යවන්න. එකතු කිරීමේ නිලධාරියා එකතු කරන ලද ප්‍රගතිය දිනපතා ගණන් දීමේ නිලධාරියාට विशेष उत्साह अतर लभागत आदाय सदा अतरी नियोग लभागनीमट कटयत हिंग मुदल तीन එකතු කර ගන්න උත්සාහ කරන්න ඕන. සමහර ඒවා තියෙනවා ලබා ගත නොහැකි ආදායම්. ඒ වගේ අවස්ථාවක අත්හැරින් නියෝග ලබා ගන්න කටයුතු කරන්න ඕනේ එකතු කිරීමේ
නිලධාරියා මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ වගේම තවත් වීඩියෝකින් හම්බ වෙමු එහෙනම් ඔබට සුබ දවසක්